ඒ අතරේම TFM මගේ 78ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන් කොණ්ඩේ ගැලවුණු සිද්ධිය යට ගහන්න ASP ගෙන් බලපෑම් පොලිසිය උසාවියට දන්වා තිබෙනවා මේ තවත් ASP කෙනෙක් ගැන දෙවලපල කීර්ති ප්‍රනාන්දුගේ සටහන හිසකෙස් සැකසීමට ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් කාන්තාවගේ හිසකෙස් ගැලවී යාමේ සිද්ධිය පිළිබඳව නිසි ලෙස විමර්ශනය කිරීමට පොලිස් මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු දුරකථන ඇමතුම් දෙමින් දැඩි බලපෑම් කරන බව මිනුවන්ගොඩ පොලිසිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මියට ඊයේ දැනුම් දුන්නා පොලිස් මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු බව පවසමින් දුරකථන ඇමතුම් දෙමින් කරන මේ දැඩි බලපෑම හේතුවෙන් මේ අපරාධයට සම්බන්ධ රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය අත්අඩංගුවට ගැනීම ඇතුළු විමර්ශන කටයුතු වලට බාධා වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසියේ ළමාහා කාන්තා කාර්යාලයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂක වජිරා ශ්‍යාමලි මහත්මිය මහේස්ත්‍රාත්වරියට දැනුම් දී තිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර සිටි රූපලාවන්‍යාගාර සේවිකාව අදාළ රූපලාවන්‍යායතනයේ සේවිකාවක නොවන බවත් ඇය එහි පුහුණු වීම ලැබමින් සිටි තැනැත්තියක බවත් කියමින් ජනාධිපති නීතිඥ නලින් දිසානායක මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂ 2 බැගින් වටිනා අපකරුවා දෙදෙනෙක්ගේ ශරීර අප මත ඇය මුදාහර තිබෙනවා පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අධිකාරිය විමර්ශනල දහරින්නේ රමාෂා තත්සරණි මහත්මිය කරුණු දක්වමින් රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය අත්අඩංගුවට ගැනීමට නොහැකි වීමත් රූපලාවන්‍යාගාරයේ ඉබියතුරු දමා වසාති බිමත් හේතුවෙන් ඒ විවෘත කර ඒ ඇති ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට නොහැකි විය ඇතැයි දැනුම් දුන්නා. ඒ අවස්ථාවේ පොලිසිය සහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරිනිය අමතු මහේස්ත්‍රාත්වරිය මේ සිද්ධිය සම්බන්ධිත රූපලාවන්‍යාගාරයේ විවෘත කර එහි ඇති ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට අධිකරණය මීට පෙර අවස්ථාවක නියෝගයක් ලබා දී තිබෙන බව තමයි එලෙස එම වාර්තාවෙන් සටහන් වී තිබෙන්නේ. ඒ කියන්නේ මේ අධිකරණයේ නියෝගයක් ලබා දුනට පස්සෙත් පරීක්ෂා කරලත් නැහැ. මේ රූපලාවන්‍යාගාරයේ මේ භාණ්ඩ තියෙනකොට පරීක්ෂා කරලත් නැහැ. අන්තිමට අර කාන්තාවගේ කොණ්ඩය ස්ට්‍රේට් කරගන්න ගියපු කාන්තාවට කොණ්ඩය ස්ට්‍රේට් නෙමෙයි මුළු කොණ්ඩේම ගැලවෙන තෙක් චෙක් කරලත් නැහැ. ඒ නිසා මේ රූපලාවන්‍යාගාරවල තියෙන්නේ මොනවද කොහෙන්ද ගේන්නේ අතේ අමරණ ක්‍රීම්ද මේ මේවා කොහෙන්ද හදන්නේ ලංකා කාවේද පිට රටින් ගෙනල්ලා කිමිකල් වලින් මික්ස් කරනවද ගේන්නේ කොහමද අතේ ගේනවද කස්ටම් එක හරහා නෙමෙයි දෙන්නේ කියන ප්‍රශ්න වලට උත්තර දෙන්න කවුරුත් නැහැ මේ රටේ පාරිභෝගික අධිකාරියක් තිබුණා නම් ඉතින් මෙහෙම දෙයක් වෙන්නෙත් නැහැ රූපලාවන්‍යාගාරයකදී ගැල්ලු ආලේපන නිසා කාන්තාවගේ හිසකෙස් ගැලවී යාමේ සිද්ධිය ප්‍රධාන සැකකාරී අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට බලපෑම් කරන බව කියන මූලස්ථාන ASP කවුද මිනුවන්ගොඩ පොලිසිය කළ දැනුම් දීමකට අනුව ඇමතු මා දුරකථන අංකය ගැන කරුණු වාර්තා කරන ලෙස අධිකරණයෙන් නියෝගයක් ලබා දී තිබෙන බවත් එම වාර්තාවේ සටහන් කර තිබෙනවා මේ ASP මහත්ය මේ ASP මහත්යට අයිති මේ සරුණ එකද දන්නේ නැහැ එහෙම නැත්නම් පොලිස් මූලස්ථානය රූපලාවන්‍ය ආරක්ෂක කොට්ටාශය කියලා අලුත් ඒකකයක් ඕපන් කරලා දන්නෙත් නැහැ. එහෙම නැත්නම් රූප පොලිස් මූලස්ථානය බියුටි සැලුන් එකක් දාලා ඒකේ අනදෙනෙල් දහරි වශයෙන් ASP මහත්යව පත් කරලාද කියන්න දන්නෙත් නැහැ. ඉස්සෙල්ලාම හොයාගෙනෙමුකෝ මේ පුද්ගලයා කවුද කියලා. ඇත්ත ASP කෙනෙක්ද බොරු ASP කෙනෙක්ද කියලා කතකගේ කොණ්ඩේ ගැලවී යාම බියුටි සැලුන් සේවිකාවට ඇප රූපලාවන්‍යාගාරයේ ඉබි අතුරු කඩා පරීක්ෂා කරන්නත් නියෝගයක් ලබා දී තිබෙනවා. මිනුවන්ගොඩ වාර්තාකරු ටෙඩි කීර්තිගේ සටහනකයි එම වාර්තාවක් දක්වා තිබෙන්නේ එම වාර්තාවත් අද දිරිමින පුවත්පතේම වාර්තාවකින් උපුටා ගන්නේ එම සිද්ධිය පිළිබඳව